35න් පසුව කැප් ගැනීම අවදානම් බවට මතයක් තිබුණත් එහි පිළිගත හැකි සත්‍යයක් නැහැ. නමුත් අවුරුදු 35න් පසුව කැප් ගන්නවා නම් කාන්තාවක් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝමයක් තිබෙනවා. කැබිනියක් වීමට අපේක්ෂා කරන සෑම කාන්තාවකටම පොදු වූ කාරණා චර්යා හා ආහාර රටාවන් වයස අවුරුදු 35 ඉක්ම වූ කාන්තාවන්ටද අදාළයි. නමුත් අවුරුදු 35 ඉක්ම වූ විට මෙවැනි අවදානම් සහිත කාරණා ගැනනම් ඔබ දැනුවත් විය යුතුයි. ඒ නිසාම අපි අද ඔබව මේ පිළිබඳව දැනුවත් කරන්න කියලා හිතුවා. එනම් තියවැඩියා රෝග අවදානම වැඩිවීම, අධික රුධිරපීඩනය ඇතිවීමේ අවදානම වැඩිවීම, අඩුපර දරු උපත් ලැබීමේ අවදානම වැඩිවීම, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලැබීමේ අවදානම වැඩිවීම වැනි රෝග අවදානම් තත්ත්ව මෙන්ම අවුරුදු 35 ඉක්ම වූ පසු සමාජමය ගැටලුද ඇති වෙනවා. විශේෂයෙන්ම කාන්තාව රැකියාවේ ස්ථාවරත්වයට පැමිණීමෙන් උසස්වීම් ලබන මේ අවධියේ කැබිනියක් වීම ගැටලු ඇතිකර. එමෙන්ම අවුරුදු 35න් පසු දරුවන් අපේක්ෂා කරන්නේ නම් දරුවා නව යෝනියට පැමිණෙන විට මව වියපත් වන නිසා දරුවන් කෙරෙහි ඇති අවධානය අඩුවීම දරුවන්ට මානසිකව ඇතිවන ගැටලුවක්. එහෙනම් අපි බලමු කාන්තාවක් කැබිනියක් වීමට සුදුසුම වයස මොකක්ද කියලා. වෛද්‍ය විද්‍යාත්මකව සලකා බලන විට වයස අවුරුදු 18 ඉක්ම වූ පසු කාන්තාවකගේ ශරීරයේ තරු ප්‍රසූතියකට සුදුසු වනසේ නිර්මාණය වෙනවා. නීත්‍යානුකූල විවාහ වන වයස අවුරුදු 18 ලෙස සඳහන් කරන්නේ මෙන්න මේ හේතුව නිසයි. නමුත් උසස් අධ්‍යාපනයේ යෙදෙන කාන්තාවකට මෙම වයසේදී දරුවන් ලැබීම අධ්‍යාපනයට බාධාවක්. නමුත් මවක් වීමට ශාරීරිකව සූදානම් වී සිටීම පමණක් නොව නිසි අධ්‍යාපනය ලැබීමත් වැදගත් වන නිසා අවුරුදු 30 ඉක්ම වීමට පෙර විවාහ වීම වඩාත් සුදුසුයි. කැබිනියක් වීමට පෙර සැලකිලිමත් වන්න. අවුරුදු 35න් පසුව කැබිනියක් වීමට බලාපොරොත්තු වූ සිටින ඔබ මේක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න. BMI අගය ඔබේ ශරීරයේ BMI අගය නිසි මට්ටමක පවත්වා ගැනීම කැබිනියක වීමට පෙර සිටම ඔබ සැලකිලිමත් විය යුතු කාරණයකි. ඔබගේ BMI අගය අඩු නම් කැබිනියක් වීමට සිතර ඔබ මේ වැඩි කර ගැනීමට උත්සාහ ගන්න. සාමාන්‍යයෙන් BMI අගය 20-30 අතර පැවතිය යුතුයි. එය 20ට වඩා අඩු අගයක් ගන්නව නම් අඩුපරම අවක ලෙස හඳුනා ගන්න නිසා බර වැඩි කර ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා. නැතහොත් උපත ලබන දරුවාගේද බර අඩු වෙනවා. මේ නිසා ආහාර ගැන වැඩි අවධානයක් ලබා දෙන්න. BMI අගය 35ට වැඩි නම් ගර්භණී සමයේදී දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග අවදානම ඇතිවන අතරම දරුඵල ලැබීමේ හැකියාව අඩු වෙනවා. මේ නිසා ගැබිනියක් වීමට පෙර සිටම BMI අගය වැඩි නම් එය ප්‍රශස්ත මට්ටමකට ගෙනීමට උත්සාහ කරන්න. ඖෂධ ගැනීම. ඇතම් ඖෂධ ලබා ගන්නේ නම් කැබිනියක් වීමට බලාපොරොත්තු වන ඔබ ඒ ගැන වෛද්‍යවරයෙකු වෙතවස් උපදෙස් ලබා ගන්න. තයිරොක්සීන් වැනි ඖෂධ ගන්නේ නම් ඒ නොනවත්වාම ගන්න. නමුත් කැබිනියක් වූ පසු ඒ වෛද්‍ය අනුමැතියගෙන ප්‍රමාණය අඩු කර ලබා ගත හැකිය. කැබිනියක් වන්නට පෙර ඔබ ගන්නා ඖෂධවල අවශ්‍යතාවය ගැන වෛද්‍යවරයෙකු වෙත ගොස් උපදෙස් ලබා ගන්න. එක්ස් කිරණ පරීක්ෂණ. ඇතැම් රෝග පිළිබඳ සොයා බැලීමේදී ඔබව එක්ස් කිරණ පරීක්ෂාවට ලක්වීම සිදුවෙනවා. නමුත් කැබිනියක් වීමට සූදානම් වන්නේ නම් එක්ස් කිරණ පරීක්ෂාවට යොමු වීම එතරම් සුදුසු නොවේ. මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්තා නම් වීඩියෝවට ලයික් එකකුත් දාලා ඔබගේ අදහසක් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳි සිටි ඔබට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.